आईवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरण प्रमुख सीध टीवी प्रधान प्रवृत्ति प्रकाश आरंभवाणी मम उदेश प्रथम अवधानय प्रधान शिस्थल ओमागम पोलिस अधिकारी कार्यालय पोलिस निलधारणियकट कोरोना पोलिस अधिकारी कार्यालय तीस एक दिन को निरोधायनेट पिलियंदल रोहले वैद्यवरुण ती दिन को स्वयं निरोधायनेट मैतिवर्णय संबंधी सौख्य मार्गोपदेश किहिपेकट पमनक नीतिपति अनुमतिय इदिरी मैतिवर्णय गेन साकच्छा किरीमट पक्ष महालेखामुरुन मैतिवर्ण कमिसमे सभापति हमु वेई කරුණාකල පුරා විද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලකට හානි කිරීමට එරෙහිව විපක්ෂයේ විරෝධය ගොඩනැගිල්ලට හානි කිරීම පිළිබඳව සුවබැලීමට අගමැතිගෙන් කමිටුවක් මට ජනාධිපති වුණාට වැඩක් නැහැ ජනතාව ඉල්ලන දේ දෙන්න බැරි නම් ජනපති කියයි මම ජනාධිපති වෙලා වැඩක් නැහැනේ මම මහ ජනතාව බලාපොරොත්තු වෙන එක ලබා දෙන්නේ නැත්තම් පොහොට්ටුවේ බිස්නස් එකක් සජිත් හෙලි කරයි සියල්ල රටින් ගෙන්වා යහපාලනය රට බංකොලොත් කළා අගමැතිගෙන් චෝදනා ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත මහා මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ සියලුම පක්ෂයේ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් පැවැත්වුණා අද පෙරවරු 10 15ට පමණ මෙම රැස්වීම ආරම්භ වූ අතර පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර අදාළ සාකච්ඡාව පැය 3කට ආසන්න කාලයක් පුරා පැවැත්වුණා. මැතිවරණේ පැවැත්ම සඳහා වන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග කොහොමද කරන්න කියන කාරණේ පිළිබඳව පැහැදිලි කරන්න තමයි අද කැඳෙව්වේ. ඡන්දේ පාවිච්චි කරන ස්ථානට යන වැඩපිළිවෙල ඒ වගේම ඡන්දේ පාවිච්චි කරන ආකාරය ඊළඟට ඡන්ද පෙට්ටි ගේන ආකාරය ඒවා බාර ගන්න ආකාරය ඊළඟට ගණන් කරන ආකාරය මේවා පිළිබඳව සාකච්ඡා වෙමින් තිබෙන්නේ. සෞඛ්‍ය මාර්ග උපදේශක තම කිසර් කරලා ලිතු කොහොමද කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. කියන්නේ මං හිතන්නේ අද හෝ හෙට මේ සම්බන්ධ සෞඛ්‍ය මාර්ග උපදේශක ගැසට් කරයි. මැතිවරණ කොමිසම කියන විදිහට මාර්ගෝපදේශක ගැසට් කරොත් ඉතින් මැතිවරණ ඇක්තිය නම් වෙන්නේ නැහැ. මොකද මැතිවරණ කොමිසම කියන විදිහටම ක්‍රියාත්මක කරොත් ඒ සෞඛ්‍ය උපදේශ මැතිවරණ කරන්න නැතුව ගෙවල් වලට ඉඳලා අවිල ඡන්ද ගන්න වෙන්නේ. ඊටාම ඉක්මනින් සෞඛ්‍ය රෙගුලාසි ගැසට් වෙයි කියලා මම විශ්වාස කරනවා. विशाल प्रमाण विपक्षे ධනාත්මක ස්ථාවරයක ඉන්නවා මේ මැතිවරණේ පවත්වනවා කියලා මේ નિયમિત දිනයට පක්ෂ සමාන කරන්න ඔබතුමාලා මිනිමතින් හරි දේශපාලනය කරලා තුරෙන් දෙක ගන්න උත්සාහ කරන විශේෂයෙන්ම ජනතා වගේ සෞඛ්‍ය තත්ත්වයක තැකීමක් නැහැ කියලා දැනට තියෙන සමීක්ෂණ වාර්තාණුව පෙනී යනවා සජිත් මහත්තයාගේ මොකද්ද බලවේගයේ තියෙන තත්ත්වේ දිනෙන් දින පිරිහීමට ලක් වෙනවා කියලා අපි එකඟයි මැතිවරණ කොමිෂන් සභාව ගෙනෙන තත්ත්වයන් යටතේ මැතිවරණ පැවැත්ම සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ සාර්ථක සාකච්ඡාවක් රජයේ මාධ්‍ය තප්පර 3000ක් දෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අපිට තප්පර 200යි දෙන්නේ අපි මේ සම්බන්ධව මැතිවරණ කොමිසමට පැමිණිලි කරා මැතිවරණ කොමිසම කටයුතු කරන ආකාරය ගැන අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා නේද අද ඡන්ද කල් දාන්න කියලා ඔබතුමා ඉල්ලුවද අපි කිසිම එහෙම දෙයක් කතා වුණේ නැහැ
प्रचारक सामान्य क्रम नायक डिस्ट्रिक्ट नायक सामान्यो जनाधिपति अगमति दाहदार नीति क्रियात्मक कोविड प्रश्न संबंध आंडे मते सह कमीशन मते ताम किसीम बेरार प्रश्न नती चंद नमुत्खन क्रमेय जनता आरक्षा कर හොඳ වැඩපිළිවෙලක් සකස් කරලා තිනවා චන්දදාකට ඇවිල්ලා චන්දේ දාන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිරෝධායන නිර්දේශ ගැසට් එක අදට නීතියක් බවට පත් වෙන බවට තමයි කොමිෂන් සභාවෙන් කියුනේ ඉංගියක් දුන්නා අද රැට එක ගැසට් වෙනවා කියලා ජනතාව තීරණයක් ගන්නේ මේ පරණ මුහුණු ටිකම තියාගන්නවද අලුත් මුහුණු ගේනවද පරණ මුහුණු වලින් අපි රට කෑවා රට විනාශ කරා ඒ වගේ මුහුණු දැන් විසිකරනවද කියන එක ජනතාව තීරුම් ගන්න මුරුගසන් වර්ෂාව හෝ කොරෝනා වෛරසය වසංගතය නොවුනොත් අනිවාර්යයෙන්ම මැතිවරණය मोन हेतु मेति वर्ण नवत्न प्रकाश कर විසවිස මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද පස්වෙනි දිනටත් සිදු කෙරුණා එළඹෙන මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද පස්වන දිනටත් සිදු කෙරුණා. මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකින් සංඛ්‍යාව 7,5085ක්. පසුගිය 13 වන දින ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ පළමු අදියරේ කටයුතු අදින් අවසන් වූ අතර අද උදෑසන 9ට ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4ට අවසන් වුණා. සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍යාංශ මෙන්ම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මෙන්ම මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද දිනේ සිදු කෙරුණා. මෙතර තැපැල් ඡන්දයේ සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට තැපැල් ඡන්දයේ සලකුණු කිරීම එළඹෙන 20 සහ 21 යන දෙදිනට අමතර දිනයක්ද වෙන් කර තිබෙනවා. මෙතර කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්වන පුද්ගලයන් හට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන අගෝස්තු මාස 4 වනදා අවස්ථාව ලබා දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. මෙතෙක් පැවති තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීව සහ නිරෝධායන නීති රීති වලට අනුකූලව සිදු වූ බවයි මැතිවරණ නිරීක්ෂක සංවිධාන පවසන්නේ. මෙතර චන්දය ප්‍රකාශ කිරීම සඳහා පෞද්ගලික ආයතනවල සේවකයන් සඳහා නිවඩු ලබා ගැනීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා කැෆේ සංවිධානය විසින් දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව අදාළ අනුමත නිවඩු ලබා නොදෙන ආයතන පිළිබඳව 01114341224 යන දුරකථන අංකය ඔස්සේ හෝ 01112862224 යන ෆැක්ස් අංකය ඔස්සේ හෝ info@cafesrilanka.org යන ඊමේල් ලිපිනය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. COVID-19 වෛරස් තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. හෝමාගම පොලිස් අධිකාරියේ කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරිනියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඒ අනුව එම කාර්යාලයේ සිටි පොලිස් නිලධාරින් ඇතුළු 31 දෙනෙකු නිරෝධායන සඳහා යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා. හෝමාගම පොලිස් අධිකාරියේ කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරිනියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වුණා.
අදාළ නිලධාරියගේ පුත්‍රයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ආරක්ෂක අංශ නිලධාරියෙක්. ඒ අනුව අදාළ පොලිස් නිලධාරින් නිද නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර ඇයට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වූ බවයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා සඳහන් කළේ. එම නිලධාරිනිය පසුගිය 8 වනදා දක්වා ඇය රාජකාරී කටයුතු සඳහා සේවය කරනු ලබන කාර්යාලය වෙත පැමිණ තිබෙනවා. ඇයට වෛරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් අනතුරුව එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් 31 දිනක පමණ නිරෝධායනය සඳහා අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයට හා හබරදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව පොලිස් රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අදාළ පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එලෙස නිරෝධායනය සඳහා යොමු කළ පිරිස අතරට පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්, ඔවුන්ගේ රියදුරන් දෙදෙනෙක් හා එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයද ඇතුළත්. පිළියන්දල ප්‍රදේශයේද COVID-19 වෛරසය ආසාදනය වූ රෝගියෙකු පසුකේදා වාර්තා වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. එහිදී අදාළ පුද්ගලයාගේ මවට සහ මිත්තණියට වෛරසය ආසාදනය වූ බවට තහවුරු වුණා. එම ආසාදිත එක් කාන්තාවක් පිළියන්දල දිසා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පසුගියදා පැමිණීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ස්වයං නිරෝධානය සඳහා යොමු කිරීමට කටයුතු කර බවයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම ආසාදිතින් ලෙස හඳුනාගත් පුද්ගලින්ගේ ආශ්‍රිතයින් 17 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ අද දින කටයුතු කළා. මේ අතර කොළඹ වැල්ලවතර ප්‍රදේශයේ පුද්ගලින්ගේ PCR පරීක්ෂණ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පසුකීදා කලවාන ප්‍රදේශයෙන් හමු වීමත් සමග කලවාන නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට වෙළඳ සංගමයේ තීරණය කර තිබුණා. කෙසේ වෙතත් අද දින එම ප්‍රදේශයේ වෙළඳ සැල් යලිත් විවෘත කර තිබුණේ මේ ආකාරයෙන්. COVID-19 වෛරස් වසංගතයේ මෙරට තුල පැතිරී යාම ආරම්භ වීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ මෙහෙය අතිවිශාලයි. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පස්වරු 12:30 සිට ක්‍රියාත්මක වන පරිදි COVID-19 පාලනයට අදාළ සීලු රාජකාරීවරින් ඉවත් වීමට තීරණය කළා. මේ සම්බන්ධයෙන් අප මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු පළ කළේ මෙවන් අදහසක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පළමු වසංගතයේදී මෙන්ම දැනට පවතින වසංගත තත්ත්වයේ විශාල කාර්යභාරයක් ගන්නු ලැබුවා. මේ වසංගත තත්ත්වය ආරම්භයේ ඉඳලම අපි සෞඛ්‍ය අමාත්‍යවරියව අවධානය යොමු කරුවා මේ පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි කඩිනම් ලෙස ස්ථාපිත කරලා දෙන්න කියලා. නමුත් දිගින් දිගටම එතුමිය කල්මරමින් සිටියා. ඒ වගේම අවසාන වශයෙන් ඊයේ දිනේදී එතුමිය කරපු ප්‍රකාශයක් පදනම් කරගෙන අද පෙරවරුවේ සියලුම ජනමාධ්‍ය වාර්තා කරලා තිබුණා. මැතිවරණයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරනවා. නමුත් මේ මාර්ගෝපදේශවල බලය මහජන රෝගියෙකු හෝ ආසාදිතයෙකු හඳුනාගත් මොහොතේ සිට රෝහල දක්වා රෝගියා ආරක්ෂිතව රැගෙන යාමට මෙන්ම නිරෝධායන කටයුතු වෙනුවෙන් නිවසක් නිවසක් වෙත ගොස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරන අතිවිශාල සේවාව මෙලෙස අඩාල වීමත් සමග ජනතාවගේ ජීවිතවලට එල්ලවන්නේ දැඩි තර්ජනයක්. එබැවින් ඔවුන්ගේ ගැටලු විසඳා මෙම තත්ත්වය සමතේකට පත් කිරීමට වගකිව යුතු සීලු දෙනා මැදිහත් වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි අප මතක් කර සිටින්නේ. කිරිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නිරත යුද හමුදා නිලධාරීන් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ස්ථාපිත කළ යුද හමුදා රෝහල විවෘත කිරීම යුද හමුදාපති ලෙතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. අද දිනේදී මේ වෙන විට ලැබුණු වාර්තාවන් වලට අනුව එසේ PCR පරීක්ෂණ භාජනය කරන ලැබූ එම ස්ථානයට ගියපු දක බලාගෙන අමුත්තන් වශයෙන් ගියපු අයවලුන් සහ ඔවුන්ගේ පවුල්වල ගෙනපු 368 දෙනෙකු කණ්ඩායමේ කිසිදු කෙනෙකුට කොවිඩ් ආසාදනය නොවියති බවට මේ වෙනිට තහවුරු වෙලා තිබෙනවා. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. ඔවුන්ගෙන් සමාජයට යාම හැකියාවක් නොමැන තත්ත්වයක් මේ අවස්ථාවේදී තිබෙනවා. මේට අමතරව විශේෂයෙන්ම යුද හමුදාවේ සම්බන්ධ වෙච්ච කොවිඩ් සම්බන්ධයෙන් ගෙනාපු පවුල්වල අයවලුගෙන් මේ වන විට කොවිඩ්
ආසාදෙන් නොවේ යති බවට තහවුරුණු 205 දෙනෙක්ගේ කණ්ඩායමක් හවසන් වරට කරන ලද PCR පරීක්ෂණ වලට අනුතරව ඔවුන් තව දින 14ක නිවෙස්වල නිරෝධායන ලක් කිරීම ඉෂ්ට යටත්ව මුදාහැරීමට කටයුතු කළා තිබෙනවා. 13 වන සියවසේ කුරුණෑගල රාජධානියට අයත් පුරා විද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි සිදු කිරීමේ පුවතක් කුරුණෑගල නගරයෙන් වාර්තා වෙනවා. මේට දේශපාලකින් සහ ප්‍රදේශවාසීන් ගෙන විරෝධතාවය එල්ලවන පසුබිමක් තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මේ පිළිබඳ සුවබැලීමට කමිටුවක් පත් කර තිබෙනවා. දෙවන බෝණක බාහු රජසමයේ රාජසභා මණ්ඩපයේ ලෙස භාවිත කළ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් විනාශ කර දැමීමට කුරුණෑගල නගර සභාව පසුගියදා කටයුතු කර තිබුණා. එලෙස කඩා බිඳ දැමු පුරවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීම සඳහා අද සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකවරුන් වන අශෝක අබේසිංහ සහ නලින් බණ්ඩාර යන මහත්වරුන් එම ස්ථානයට පැමිණියා. नगर सभा विसिन देदा सहेदी स्थान दहायक संरक्षित गोडनेगिली रेस हंदुनला तीनो नाम करला तीनो गैसत करला तीनो एटत मेम गोडनेगिल्ला आयतु वेला तीनो मेम गोडनेगिल्ला संधा कैनीम काट्यूत किरीमट सांस्कृतिक अमात्यासे एवगे पुराविद्या डिपार्टमेंटवेन मई मासे 27 वेनिदा नगर सभा कमिसारिस्वरयट लियुमक किवेला तीनो मिहि कैनीम काट्यूत आरंभ करनो मे पुराविद्यात्मक स्थानीय बव सोया गनीम संधा इतिन ए कैनीम काट्यूत आरंभ किरीम तिबुने ईए दवसे नमुत पेरेदा दवसे ए लिपि अविल्ला तीयदि नगर सभा विसिन मेम गोडनेगिल्ला ඉවත් කළ තියෙනවා. ඔවුන් ඒක සඳහා ප්‍රකාශ කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග සංවර්ධන කිරීම සඳහා අවශ්‍ය නිසා මේක ඉවත් කෙරුවා කියලා. නමුත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් අපි අහපුවාම කියන්නේ ඔවුන් මේ අවශ්‍ය කොටස වුණ අරන් තියෙනවා. ඒ කොටස පුරා විද්‍යාවට සම්බන්ධ නැහැ කියලා. ඒත් නැත්නම් පුරා විද්‍යාව කොමසාරිස්වලයා මේ පිළිබඳ දැනුම් දීලා තියෙනවා. මෙතන අපි දැක්කා වටිනා දියාගල් වගේ යට තියෙනවා පෞරාණික දේවල්. ඉතින් පුරා විද්‍යාව දෙපාර්තමේන්තුව ඊයේ මේ ගැන කැණීම් කරන්න මේ ගැන පරීක්ෂණ කරන්න තියෙද්දි කලින් දවසේ මේක කඩලා දානවා. දැනම පැහැදිලි වෙනවා ඒගොල්ලන් අරමුණ මොකද්ද කියලා. ඒගොල්ලන්ගේ අරමුණ තමයි මේ නටබුන් ඉවත් කරලා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න තමන්ට අවශ්‍ය ගොඩනැගිලි හදන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි නගරාධිපතිවරයා සහ ඔහුගේ කල්ලිය මේ කටයුතු කරලා තියෙන්නේ. මේ අතර කුරුණෑගල නගර සභාව විසින් මෙලෙස කඩාබිඳ දැමූ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අදානුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ දවසේ බොහොම බරපතල ප්‍රවෘත්තියක් නිවේදනය වුණා. මේ බරපතල ප්‍රවෘත්තිය තමයි කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බෝණක බාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය කුරුණෑගල නගර සභාව කුඩුපට්ටම් කරලා බලහත්කාරයෙන් පාර පළල් කරන්නට තියෙනවයි කියලා කණ්ඩායමක් එක්කහුව වෙලා ලීවලින් ඉදි කරලා තිබෙන ඒ වැරගත් පුරා විද්‍යා ස්ථානය සහ මුලින්ම විනාශ කරනවා. මං අහන්න කැමති අපේ වර්තමාන රජෙන් මේකද තමුන්නාන්සේලා ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරපු දේශප්‍රේමීත්වය මෙහෙමද සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ? මම පැහැදිලිව කියන්න කැමති මේ රටේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන්නට කරන්න පුළුවන් එකම බලවේගය සමගි ජන බලවේගයයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද රජයේ පාර්ශවය මෙලෙස අදහස් පළ කළා. කුරුණෑගල ඓතිහාසික කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දමලා තියෙනවා. මොකද්ද මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය? දැනුවත් නැහැ. දැන් තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඒක බල්ලුවෙල අපේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා හවසට ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරා. මහාමතිවරයා කාලේ මේ කුරුණෑගල රාජධානිය නැවත මතු කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් සකස් කරා. මඩුමනා කරගෙන ඉතිහාසය නැවත මතු කරගන්න. මේ ඉන්න නගරාධිපති රඩුමනාලා තියෙන එක මතු කිරීම නෙමෙයි, ඒවා විනාශ කළා දාන. පොලිසිය මං හිතන්නේ තාම ඉක්මනින් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකට අවශ්‍ය කරන පැමිණිල්ල දාලා තියෙනවා. ඉතින් අපි කියන්නේ වහම ඒ අවශ්‍ය කරන පියවර ගන්න කියලා. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස කුරුණෑගල පුරාවිද්‍යා ගොඩනැගිලි වලට හානි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ මෙලෙස පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිලි වලට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු ඇති බවක්, ඒ පිළිබඳව සොයා බලා තමාට වහාම වාර්තාවක් ලබා දෙන ලෙසයි. එම කමිටුවේ වාර්තාව මෙම මාස 23 වනදාට පෙර අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ජනතා අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සමාජිකයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ගොඩාක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා පිට රටවල් වලත් එක්ක කරලා එකක්වත් වෙලා නැහැ බාගෙට නැවතිලා. මේවා අමාරු දේවල් නෙවෙයිනේ අපිට කරන්නට පුළුවන්. ඒවා අපි මේ ගොඩක් වෙලාවට මේ පිට රටින්ම ප්‍රොජෙක්ට්ස් ගෙනල්ලා කරන මේ සංස්කෘතියකට ගිහිල්ලා තමයි මේ එවිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒවා අපි නතර කරලා අපිට මීට වඩා හැකියාව තියෙනවා අපේ ලෝකලි කරන්නට. ජනතාවගෙන් අහන්න ඕන, ජනතාවගෙන් අහුවොත් කොහොමද දුම්රිය සේවාව කියලා මොකද්ද දෙන උත්තරේ. ජනතාව කියනවා නම් දුම්රිය සේවය හුඟක් හොඳයි කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හැමෝම මොටිවේට් වෙලා ජනතාව කියනවා නම් අපාර්ට්මන්ට් එකේ බාත්รูම් එකක් නැහැ, යන්න බෑ, ඉල්ලිලා යන්න ඕන වෙලාවට එන්නේ නැහැ. මේවා කියනවා නම් අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. අපි ජනතාවට අවශ්‍ය දේ දීලා නැහැ. වෝටර් බෝඩ් එකේ මහන්සියලා ඔක්කොම වැඩ කරනවායි කිව්වට වැඩක් නැහැ. ගිය ගිය තැන මිනිස්සු වතුර බෝතල් වලට කළු පාට වතුර අරගෙන එනවා නම් දවස් පහක් නැවෙ නැහැයි කියනවා නම් බොණ්ඩ වතුර නැහැයි කියනවා නම් කොච්චර හොඳයි කිව්වත් වැඩක් නැහැනේ, වෙලා නැහැනේ. Delivery is the most important thing. අවශ්‍ය දේ අපි දෙන්න ඕනනේ. අපේ නැත්තේ ඒකයි. මම ජනාධිපති වෙලා වැඩක් නැහනේ. මම මහා ජනතාව බලාපොරොත්තු වෙන එක ලබා දෙන්නේ නැත්තම් මොනවද ඇති වෙන්නේ? අපි බලන්න ඕන කොතනද වැරදිලා තියෙන්නේ. වැරදි තැන හදලා අර මිනිස්සු බලාපොරොත්තු වෙන දේ දෙන්න ඕන. ඒකට මම නම් හිතන්නේ අපේ රටේ ලොකුම දේ තමයි අපි මොටිවේට් වෙලා නැහැ. මට මේ මොටිවේෂන් එක අවිල්ල තියෙන හමුදාවේ. මම කතා කරනකොට මම කියන්නේ මේක මට ඕන කියලා. එතකොට මොකක් හරි කරන්න මට කිව්වම සමහර අය බලනවා යකෝ මූගේ gedara geniyata illana නේ මට කියන්නේ කියලා. නමුත් මම එහෙම කියන්නේ මේක මගේ එකක් හැටියට මම හැම එකක්ම ගන්න හන්දා. මේක ජාතික ප්‍රතිපත්තියක් හදමු. ඒක අපි හදලා විතරක් මදි ජනතාවට දෙමු. ඉතින් මගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ ඉංජිනියර්ස්ලා ගැන. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අම්පාර ප්‍රදේශයේ ජනහමු කිහිපයක් සඳහා සහභාගී වුණා. අපේ ජන අපි ඩ්‍රයිව් හදනවා. හැබැයි මේ වී හැම අඩුවට දෙන්න එපා. අපි සාතික මිලක් දීලා තියෙනවානේ. මේ සාතික මිල විකටම ගෙනියන්න. සර් සමාවෙන්න අපේ මේ පදිය තලාවේ මේ මාවත් හතරින් යන්නේ නැහැ කියලා ආරංචි තියෙනවා. මොකද දන්නේ මාවත් හතරක් යාජිතේ පදිය තලාවට. මේක ප්‍රේමසිරි මේ ඉන්නේ පදිය තලාවේ. මේ ලේකම් තුමා කතා කරන්න අපේ හැමෝම දෙන්න ගම්වාසීන් කියනවා පදිය තලාවේ නගරේ තියෙන පාර. ඒක පත් කරගන්නකොට මේ වන්දිත් ගෙවල තියෙනවා. ඉදිරි මහ මැතිවරණයට අදාළ මාර්ග උපදේශ ඉදිරි මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය මෙතෙක් නිතු කර නොතිබීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමේදී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු මැතිවරණයට අදාළ පාර්ශ්වයන් පෙන්වා දෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන මාර්ග උපදේශ වලින් කිහිපයකට පමණක් අද දින නීතිපති දප්පුලි දෙලිවේරා මහතා අනුමැතිය ලබා දුන් බවයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිච නිෂාරා ජයරත්න මෙලවිය ප්‍රකාශ කළේ. ඉදිරි මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය තවමත් නිකුත් නොකිරීම මත මේ වන විට එය දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. ඉදිරි මහමැතිවරණයේ ඉලක්ක කර ගනිමින් සියලු දේශපාලන පක්ෂ සංවිධානය කරන ජන හමුවලදී ජනතාව නිසි සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකිරීම මත මේ වන විට කොවිඩ් වෛරසය පැතිර යාමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා. මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් නොකිරීම හේතුවෙන් එය මැතිවරණයේ පැවැත්වීමට බාධාවක් වී ඇති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වන පැෆරල් සහ කැෆේ සංවිධාන පෙන්වා දුන්නේ. එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොමැතිව මැතිවරණයේ පැවැත්වීමටද බාධාවක් එල්ලවන බවයි. මේ සෞඛ්‍ය රෙගුලාසි ගැසට් පත්‍රය නොමැතිවීමෙන් වරපතල අපහසුතාවට පත් වෙලා තියෙනවා. ඒ නීති ක්‍රියාත්මක කරන්න යන සමහර අවස්ථාවලදී නීතියක් නැති බව කියමින් එයට අවනත නොවන පුද්ගලයන් සිටිනවා. ඒක
අපි තේරුම් අරගෙන තියෙනවා අපට විශාල බාධාවක් වෙනවා ඡන්ද විවසීම පැවැත්වීමට මක් නිසාද යත් ඒ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරේ නැත්නම් අපට ඡන්ද විවසීම තියන්න බැහැ මේ අතර ඊයේ දින පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය මාත්‍ය පවිත්‍ර වන්නියරච මහත්මිය සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි දින දෙක තුල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඉලෙක්ෂන් එකට අදාළව තියෙන මාර්ගෝපදේශ ගැසට් කරන්න නීතිපතිවරයාට යොමු කරලා තියෙනවා නීතිපතිවරයා සහ නීති කෙටුම්පත් සම්පාදක අද දවස ඇතුළත අපට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා එතකොට අපි ඉතායික්මනින් හෙට හෝ අනිද්දා වෙනකොට ගැසට් පත්‍රයට මේක යවමු प्रकाश සෞඛ්‍ය රෙගුලාසිවල කෙටුම් පතක් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ඔහු වෙත ඉදිරිපත් කරන ලද ලිපියක් හා ඊට අදාළ රෙගුලාසිවල කෙටුම් පතක් යා කරමින් අනුමැතිය ඉල්ලා සිටියා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් 2020 ජූනි මාස 27 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත එම ලිපියෙන් දන්වා ඇත්තේ රෙගුලාසි පැනවීමෙන් තොරව නිලධාරීන් හා ඡන්දදායකින් ඡන්ද මධ්‍යස්ථානවලට කැඳවීම ගැටලු සහගත බැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අදාළ රෙගුලාසි පැනවීමේ ගැසට් පත්‍රය නොපමාව නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි. එම රෙගුලාසි වලට අදාළ කෙටුම් පත ඉදිරිපත් කර ඇත්තේ ඡන්ද අපේක්ෂකීන් සම්බන්ධයෙන් වන මැතිවරණ රැස්වීම, එසේම ඡන්ද අපේක්ෂකීන් සම්බන්ධයෙන් වන ප්‍රචාරණ කටයුතු සහ ඡන්ද අපේක්ෂකීන්ගේ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරන අතර ඒ සඳහා ලිඛිත අනුමැතිය ගරු නීතිපතිතුමා විසින් ඊයේ දිනේදී ලබා දීමක් සිදු කළා. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙතද දැනුම් දීමක් සිදු කළා. යහපාලන රජයේ විදේශ රටවලින් සියලු භාණ්ඩ ගෙන්වා රට බංගලොත් භාවයට පත් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දැරණියගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් දැරණියගල ප්‍රදේශයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ඔහුගේ ආණ්ඩුව මේ රට බංකොලොත් කරලා තිබුණේ. හැම සෙල්ලම් බඩුවක්ම හැම දෙයක්ම රබර් කෑල්ල ඉදන් පිටරටින් ගේන්න තමයි හාමුදුරනේ මේ අය කටයුතු කරන්නේ. අපිට ගෙවන්න උනා මේ සල්ලි පිටරට සල්ලි වලට විශාල වශයෙන් ඩොලරේ මිලිය රුපියල් යගේ අඩු වුණා. අපි බාර දෙන කොට 130 ගානක් 32යි දැන් 180 ගානකට ගිහිල්ලා 88. 200ටත් ලං වෙලා ඇවිල්ලා ආපහු පස්සට ගත්තා අපි ආ. ඉතින් මේ අය ක්‍රමවේදයක් නැතුව වැඩ කරපු නිසා ආර්ථිකය ගැන හැඟීමක් නැතුව කටයුතු කරපු නිසා රටය ක්‍රමානුකූලව ආපස්සට ගියා. අපි සම්පත් බිහි කරා. මේ සම්පත් ටික විකුණන්න පටන් ගත්තා. එදා තිබිච්ච ආණ්ඩුව කිසිම වැඩක් ඒ අවුරුදු 4ට පාට කරේ නැහැ. රටක් හදන්න, ජාතියක් ගොඩනගන්න, දරුවගේ අනාගතය ගැන කල්පනා කරලා කළ යුතු එක කාර්යය තමයි අපිට ආණ්ඩුවක් 3/2ක බලයක් තියෙන ආණ්ඩුවක් පිහිටවීමට අපිට සහයෝගය දක්වන එක. මේ අතර රුවන්වැල්ල ප්‍රදේශයේදීද අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් තවත් ජන රැලියක් පැවැත්ුණා. කොච්චරම් පාඩු වුණත් ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. අපි වැඩ ටික කරගෙන දැන් මේ නැතර වෙච්ච වැඩ කොටස ආපහු ආරම්භ කරන්න ඕන. අපි රටක් දියුණු කරනවා නම් මාර්ග දියුණු වෙන්න. කෘෂි කර්මෙන් දියුණු කරන්න ඕන. වගේම කර්මාන්ත එන්න ඕන. කර්මාන්ත දියුණු කරන්න යටිතල පාසුකම් තියෙනවා. සෑම කෙනෙකුටම නල ජලය, පිරිසිදු ජලය ලබා දීමේ වැඩපිළිවෙලට අපි ආයුධුව තියෙනවා. ඒ සඳහා අපි කටයුතු කරන්න සූදානම් වෙලා. ඉපදෙන්න ඉන්නා වූ දරුවන්ට අයිති දීපල විකුණන ආණ්ඩුවක් පත් කරගන්නවද? නැවත මේ දීපල රැකගෙන ඔබේ දරුවට ඒ අයිතිය ලබා දෙන ආණ්ඩුව අපත් කර ගන්නවද කියන එක ඔබ තීන්දුව කරන්න ඕන. වත්මන් රජය මෙරට ගොවි ජනතාව අසරණ භාවයට පත් කර ඇති බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දඹුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද එක් වෙමි. සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන හමුවක් දඹුල්ල ප්‍රදේශයේදී පැවැත්ුණා. වැඩ බැරි ආණ්ඩුව ගොවියා ඉවර කරා.
ගොවියානාත කරා මේ දමුළු මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගෙන ප්‍රාදේශීය පොහොත්තු ලොක්කොටිට බිස්නස් කරා එළවලු බිස්නස් කරා මම තමුන්නාසරට කියන්න කැමතියි අපේ ආණ්ඩුව බලයට ආපු වහම ඒ සිදුණු අක්‍රමිකතා සියල්ලක්ම අපි පරීක්ෂණයට ලක් කරනවායි කියලා මම තමුන්නාසරට කියන්න කැමතියි හිතාදර මිත්‍රවරුනි වැඩබැරි ආණ්ඩුව දැන් වැඩබැරිකම තුලින් රටත් නන්නත්තර කරලා ජනතාවත් අනාථ කරලා ආර්ථික පරිහානිය තුල අපේ රටේ ජන සමාජයේ විශාල පිරිසක් අනාථ වෙලා ව්‍යාපාර කඩන් වැටිලා වෙළඳාම කඩන් වැටිලා जन जीवित अकर्मण्य वेला जन समाजे दिहा बलू ग्रामीय नागरिक दुप्पट जनता अद सहमुलिम अनाथ वेला රටේ ආර්ථිකයේ ගොඩනැගු එකම පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගන්නා බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රණිල වික්‍රමසිංහ මහතා පවසනවා ඒ නාරහිම ප්‍රදේශයේ පැවති හමුවකට එක් වෙමින් අපි අද විශාල ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවා එකක් කොරෝනාව අනික අපේ ගෙදර ආර්ථිකය මේ ආණ්ඩුවට කොරෝනා නවත්තන්න බැරි වුණා මේ ආණ්ඩුවට ගොඩ එන්න සැලසුමක් නැහැ ආණ්ඩුව හැටියට තමන්ගේ යුතුයකම ඉෂ්ට කරේ නැහැ ආණ්ඩුව හැටියට තමන්ගෙන බලාගෙන අනික් අය අමතක කරා ඒ නිසා මේ ඡන්දෙට එක්සත් ජාතික පක්ෂය එන්නේ රටේ ආර්ථිකය ගොඩගත් එකම පක්ෂය හැටියට අපි අද එනවා අලුත් වැඩසටහනක් එක්ක ඒත් අපි මේ ප්‍රශ්نين ගොඩේන්නේ නැත්නම් අපි කාටවත් අනාගතයක් නැහැ එහෙනම් මේ ප්‍රශ්نين අපි ගොඩේනවනම් ජනතාවට අත දෙනවනම් ඒකට වැඩසටහනක් තියෙන්න ඕනේ මම නිකන් කතා කරන්න යන්නේ නැහැ මම ආයේ වැඩසටහනක් එක්ක ජනතාවේ සහයෝගය අරගන්න ඉදිරියට යන්න අපි ලෑස්ති මේ අභියෝගයට මුහුණ දෙන්න රට එක්ක ඉදිරියට යන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න ගෙදර ආර්ථිකය හදාගන්න අතට මුදල් ගන්න කොරෝනා පාලනය කරන්න අගෝස්තු 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න අලියා ළඟින් කතිර ගහන්න පක්ෂ මාරු නොකරන රට නිවැරදි දිශානතියකට ගෙන යා හැකි එකම පක්ෂය ජාතික ජන බල වේගයේ බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් තිලින් සිල්වා මහතා පවසනවා ඒ අලුත්ම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒගොල්ලන්ට ජනතාව ජනවරම දුන්නා අපි අහන ප්‍රශ්න මොකද්ද ඒ දීපු ජනවරමට මොකද්ද කරේ ආණ්ඩුව කර මොකද්ද කරේ එක්සත් ජාතික පක්ෂයේ ආව හවුල් ආණ්ඩුව අවුරුදු 4මාරක් නාස්ති කළා ජනාධිපති අගමැති රණ්ඩු වී අවුරුදු 4මාරක් නාස්ති කළා ලබන පහෙන් පස්සේ හැදෙන්නේ මොන ආණ්ඩුවක්ද හැදෙන්නේ මොකද්ද ওই කණ්ඩායම් 3-4 එකතු වෙච්ච හවුල් ආණ්ඩුවක් ඇති දැන්ට මේකේ ලක්ෂණ පහළලා තියෙනවා අගෝස්තු පහෙන් පස්සේ ලංකාවේ ජාතික ආණ්ඩුවක් හදන ඇයි ඒ ජාතික ආණ්ඩුවක් හදන 19 වෙනි සංශෝධනයට අනුව මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් හදනකොට ඒ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ගාන ප්‍රමාණය ව්‍යවස්ථාවට දාලම තියෙනවා ඉස්සර වගේ නෙවෙයි ගාන කීයද 30යි වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවා ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ගන්නා පක්ෂය තවත් පක්ෂයක් සමගෝ පක්ෂ සමග එකතු වී ජාතික ආණ්ඩුවක් හදාගෙන පාර්ලිමේන්තුවේ ඇති කරගන්නා යෝජනාවකින් ඇමති මණ්ඩලයේ වැඩි කරගත හැකි කියලා වගන්තියක් දාලා තියෙනවා පැත්ත මාරු කරන්නේ නැති පලා යන්නේ නැති අපේ ඡන්දේ වටිනාකම රකින්න කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ තියෙනවා ඒ කණ්ඩායම හදන්න පුළුවන්කම තියෙන්නේ ජාතික ජන බලවේගයේ මාලිමාවේ අපේ කණ්ඩායම විතරයි දේශපාලන වේදිකාවේ පළවුව තවත් අදහස් කිහිපයක් දැන් අපරාධ මේ තුන්ගොල්ල තුන් විදියකට ආවේ අලියයි දුරගතනෙයි මාලිමාවයි තුන් විදියට එන්නේ නැතුව තුනම එකට ගැට ගැව්වා නම් හොඳයි තුනම එකට එකතු කරගෙන ආවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුනෙන් දෙකක ජනවරමක් ලබා ගන්නවා සජි ප්‍රේමදාස මහත්තයා කිව්ව එක දෙයයි මම කවදා හරි යගමැති පුටුවේ වාඩි වෙනොත් වාඩි වෙන්නේ පස්ස දොරෙන් ගිහිල්ලා නෙවෙයි ඉස්සරහා දොරෙන් ගිහිල්ලා මතක නේද රංගේ ඔයා එනවද කියලා අහපු හැටි කතරේ ගහලා සජි ප්‍රේමදාස අගමැති කළා 20 25 ජනාධිපති කරන ගමන අපි ආරම්භ කරමු දැන් පෞගිය දවස්වල කියුවා මේ 225 මෙපා කියලා නේ ඇත්තටම අපිටත් 225 මෙපා අපිත් ඒ මතේ තමයි ඉන්නේ අර 19 සංශෝධනේ ආපෝ අයින් කළලා ජනාධිපතිතුමාට බොහෝ බලතල ටික දුන්නා නම් 225 මොකොන් නැතුව එතුමාට කියන්න පුළුවන් අපිට අරමුණක් කියන අරමුණ පැහැදිලි අපි යන ගමන පැහැදිලි අපි ගමන තුල ශක්තිමත් අගෝස්තු 5 වෙනිදා ඔබ සියලු දෙනාගේම ආශිර්වාදයෙන් මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරගන්න ආණ්ඩුක ව්‍යවස්ථාවක් අපි වෙනස් කරන්න ඕන 3-2 බලයකින් දේශප්‍රේමී නායකයෙක් ඉන්න කාලේ ඒ නිසා අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් හදාගන්න අපට තියෙන හොඳම වෙලාව මේක ඒ නිසා ගරු ජනාධිපතිතුමාට 3-2 බලයක් අවශ්‍යයි
වෙන කිසිදු පක්ෂයක සහයෝගයේ නැතුව අපට තුනෙන් දෙකේ බලයක් ගොඩනගලා දෙන්න. මේ ආත්මෙට මේ පාර්ලිමේන්තු මැතිවරණයේ තුනෙන් දෙකක් නෙමෙයි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තනි පක්ෂයකට දිනා ගන්න මෙතෙක් නොහැකි වුණා. ඉදිරියටත් බෑ. දැන් වෙවුණුම් කාලා තියෙන එකම අරමුණ තමයි ඉක්මනට කොවිඩ් වලින් රෝගීන් වැඩි වියම් ඡන්දයක් ගන්න මිනිස්සු මැරෙන්න කියලා හිතන නායකයෝ ඉන්නවද කියන්නේ. දැන් මේගොල්ලෝ මේ මාසාටේ මොනවාරි කරා කියලා කියන්නේ. ඒකෝ කරා කියලා කියනවනම් කියන්න වෙන්නේ. ඉස්ලාම් කියන්නේ වැඩුක් කැපුවා. පරිපාලන සේවයාගේ දීමනා කැපුවා. මේවා තමයි කියන්න වෙන්නේ. මේවා කිව්වට මිනිස්සු අඳින්නේ නැහැනේ. ඒක නිසා කියන්නේ ඉතින් ඔක තමයි කොරෝනා පාලනය කරා කියලා. පාලනය කරන්න දින රැල්ලක් කියන්නේ කොහොමද? රොකට් ලොන්චර් වලින් මල්ටි බැරල් වලින් ලෝක යුද්ධ කරන්නේ. දැන් යුද්ධ පවතින්නේ කොරෝනා වලින්. බීජින් වලට ගියේ නැහැ, ෂැන්හයි වලට ගියේ නැහැ. හැබැයි නිව්යෝක් වලට, ලන්ඩන්, පැරිස්, ජර්මන්, ශ්‍රී ලංකා ඔක්කොටම ආවා. කොරෝනා එනවා කියලා දන්නේ නැහැ. හැබැයි ආරක්ෂිත මස්මස්ථාන පහ ඇතුළත තියෙන එක දණක් තමයි හම්බන්තොට. කොරෝනා ලංකාවේ කොරෝනා ලෙඩේ හැදිච්ච රෝගීන් 11 දෙනයි මැරුණේ. අල්ලපු ඉන්දියාවේ ඊයේ 10 ගණක් මැරුණා. ඒ විතරක් නෙමෙයි කොරෝනා රෝගයේ හැදිච්ච රෝගීන් 2000කට වැඩිය දැන් සුවපත් කර කර කරා. අප ජනාධිපතිතුමා පිරුවට ඇඳ බේගල් ඇද ජනමනසම පුරෝනා බඩගින්දර ජනදුක් මැද ආණ්ඩුවට කොරෝනා තුනෙන් දෙකක් අරගත්තම දිනිය හැකිද කොරෝනා ප්‍රධාන ප්‍රතිප්‍රකාශය අවසන් රාත්‍රී 9:35ට යලිත් හමු යමු ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න